අද මම ඔයාලට අමුද්‍රව්‍ය තුනකින් හදාගන්න රසම රස අයිස්ක්‍රීම් රෙසිපි එකක් අරගෙන ආවා. ඉතින් මේක හදාගන්න හරිම ලේසි. ගොඩක් වෙලාවක් යන්නේ නැතුව හරිම ඉක්මනින් හදාගන්නත් පුළුවන් මේක. ඉතින් ඔයාලත් මේක හදලා බලලා ගෙදර අයටත් දෙන්න යාලත් ගොඩක් ආසාවෙන් කයි. එහෙනම් ඉතින් අපි බලමු කොහොමද මේක ඉක්මනට හදාගන්නේ කියලා. इतने मैं क्यों मेक बिस्कट वाली हदागा रेसीपी कहते मेकट मैं पाविच कराने ओरियो गोल्डन बिस्कट इतने वालट मे बिस्कट अमारना मेहा सामान रसतीन तव ओण बिस्कट गन्न पुलवा इधे मट मेक तिब्बिंद मद मे बिस्कट हदनवा इतने ऐसक्रीम हदागा मम्म ओरियो बिस्कट दाहतरा गन्नवा बिस्कट मम्म कुड़कर गन्न तमा हदाने इकट मम्म मे विधि बैग तमा पाविच कराने वाला तीयन लेसी विधि भाविता खरान इधन मे बिस्कट मेकट दाल मम उखो मेक पार दाल कुर गाने टिकेन टिक दाल बिस्कट कुर गा इधर रोलिंग पिंड कक्ती मे विधिट कुर गा पुलवा मम्मी तीन पावचराने मेवागे लीवली हदल तीन पोडक बर इका मेकिंग इकमेंट कुर गा पुलवा इधं बिस्कट गुडाक लुकट खेलती नती सामान्य प्रमाण खेलती बट कमक नह इध मे विधि मम संपूर्ण बिस्कट दाहतर कुर गा मे विधि तम अवसाने तीयन कुर पसी ఇలాంటి మా పెన్నాన్ని మీ రెసిపీకి దేవిని వెదగా తమద్రవ్య ఇతమై విపింగ్ క్రీమ్ విపింగ్ క్రీమ్ మా మిత్రంది మిల్లీలీటర్ 500ක් ගන්නවා ఇది వాళ్ళ పావిచి කරන හොඳ విపింగ్ క్రీమ్ එකක් ගන්න ඉතින් విపింగ్ క్రీమ్ ගන්නකොට මත්තක ඇතුව ఫ్రిజ్ එකේ තියලා ඔයාලා මේක හදන්න ගන්න වෙලාවට තමයි విపింగ్ క్రీమ్ එක එළියට ගන්න ඕන ඉතින් ඊට පස්සේ මේ විදිහට භාජනයකට ඒ ටික දාගෙන අපි මේ ටික හොඳට බීට් කර ගන්න ඕන मैं विपिंग क्रीम टीक हमारे पीक्स हदनकाल बीट कर मैं पेना कोहमद अवसाने बीट कर पस्थि एन के वाले फेन विना हतरकट विदर पस मेक टिकट गणकांग वीगने मेकने में हरी पदम तव हमें बीट कर ओनती मंद विपिंग क्रीम टीका बीट करके इवराई मे तीन पीक्स फेन मे वगे बीट रिंग कर हम मेक नमेन तीन नोन अने पदम विनका हट मेक बीट कर इधे मे तीन अपे रेसीपी के तुम विनियामद्रव्य यमा कंडेन्स मिल्क उल की ग्राम तुनसी अणुवा मम्मी तीन पावित करना मे विधि अपे वीप कर उड़ी मे विधि कंडेन्स मिल्क दागे अभी इलाट हट बीट कर तमा तीन ඉතින් කන්ඩෙන්ස් මිල්ක් දාලා බීට් කර ගන්නකොට ගොඩක් වේගෙන් බීට් කරන්න යන්න එපා අඩු වේගයකින් මේ දෙක හොඳට කලවම් වෙනකල් බීට් කර ගන්න ඕන මේ වගේ දෙක හොඳට කලවම් වෙලා උකු ගතියක් එනකල් බීට් කර ගන්න ඕන දැන් ඔයාලට පුළුවන් අපි අර කුඩු කරගත්ත බිස්කට් ටික මේ වෙලාවෙදී එකතු කර ගන්න දැන් ඉතින් අපි අපේ අමුද්‍රව්‍ය තුනම එකතු කරගෙන ඉවරයි බිස්කට් කුට් ටිකත් මේ විදිහට එකතු කරගත්තට පස්සේ ඕගොල්ලන්ට තියෙන්නේ ස්පැචියුල එකක් තියෙනවා නම් ඒකකින් හෙමීට කලවම් කරගන්න අත තද කරන්නේ නැතුව හෙමින් කලවම් කරන්න බලන්න ඉතින් ස්පැචියුල එකක් නැත්නම් ඔයාලට පුළුවන් හැන්දකින් උනත් මේක කලවම් කරගන්න ඔන්න ඉතින් දැන් තියෙන්නේ අපේ මේ හදාගත්ත ක්‍රීම් එක මේ විදිහේ භාජනයකට එකතු කරගන්න එක. ඉතින් මම මෙතන අරගෙන තියෙන ටිකක් ගැඹුරු භාජනයක්. ඔක්කොම භාජනයට මේ විදිහට දාගත්තට පස්සේ උඩින් මේ විදිහට ලස්සනට හදාගන්න. ඉතින් මම මේ අයිස්ක්‍රීම් එක තවත් රසවත් කරගන්න සහ ලස්සන කරගන්න මේ විදිහට බිස්කට් ටිකක් කඩාගෙන උඩින් දාගන්නවා. ඔන්නිතින් දැන් අපිට පුළුවන් මේක ෆ්‍රිජ් එකට දාලා ෆ්‍රීස් කරගන්න. ඉතින් පැය 6ක් වගේ යනවා මේක හොඳට සෙට් වෙන්න. පැය 6කට වැඩියෙන් වුණත් මේක ෆ්‍රීස් කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් ඒකට මේ විදියට පියනකින් වහලා ඔයාලට පුළුවන් ෆ්‍රිජ් එකේ උඩ කොටසට දාලා මේක පැය 6කට වඩා වැඩි කාලයක් ෆ්‍රීස් කරගන්න. ඉතින් පැය 6කට පස්සේ මගේ අයිස්ක්‍රීම් එක සෙට් වෙලා ඉවරයි. මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස අයිස්ක්‍රීම් එක.
ඉතින් මේක ඔයාලටත් හදලි වුණාම තේරෙයි මේක මොන තරම් රසද කියලා හොඳ කිරි රසයක් වගේම අර බිස්කට් එකත් එක්ක හැපෙනකොට ගොඩක් හොඳ රසයක් තියෙනවා ඉතින් ඔයාලට ඔරියෝ බිස්කට් වෙනුවට ඕන බිස්කට් එකක් පාවිච්චි කරලා මේක හදා ගන්න පුළුවන් ඔරියෝ බිස්කට් ඔයාලා ගන්නවා නම් චොක්ලට් බිස්කට් එක උනත් පාවිච්චි කරන්න පුළුවන් ඒකෙනුත් ගොඩක් හොඳ රසයක් එනවා ඉතින් ඔයාලත් මේක හදලා අනිවාර්යෙන්ම මට ඔයාලගේ අදහසත් මාත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මතකතුව subscribe කරන්න. ඉතින් මේ වගේ රසම රස රෙසිපි එකක් අරගෙන මම ඉදිරියට දෙන්නම්. ඔයාලට සුබ දවසක්.